මේ ගෑස් මිල අඩු වීමත් එක්ක අපි තීරණය කරා ප්ලේන්ටි වල කිරිතේ වල මිල පාලනයක් උපරිම සිල්ලර මිලක් දාන්න කියලා. ඒ තමයි රුපියල් 30ට ප්ලේන්ටියකුත් ඒ වගේම කිරිතේක රුපියල් 100ටත්. මොකද අපි ඒ සඳහා අද පාරිභෝගික සාකච්ඡා කරා. දැන් අපි ඒ සම්බන්ධව අදාළ අමිතිවරයාට අපි ලිඛිත ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධව පාරිභෝගික අධිකාරියත් මැදිහත්තර වහා මේ උපරිම සිල්ලර මිල ගැසට් කරන්න කියන එක. මොකද මේ වෙලාවේ මිනිස්සු ඉන්නේ බඩගින්නේ. මිනිස්සුන්ට 3 වේලක් අහිමි වෙලා තිබෙන්නේ. 100ට 60ක් කුසගින්න නිවන්න පුළුවන් ආහාරයක් තමයි ප්ලේන්ටියයි කිරිකෝප්පයයි. ඉතින් ඒ නිසා අපි අපේ ආපනශාලාවෙ ඉල්ලන ඉතම ගෞරවනීය සේවයක් කරන මෙලට ආහාර පාන සැපීම. ඒ නිසා මේ වෙලාවේ තමන්ගේ ලාභය මදක් පසකලා මේ වෙලාවේ මේ මිනිස්සු බඩගින්න ඉන්නේ පාරිභෝගික ජනතාව පාරිභෝගිකයන් තමයි අපි ජීවත් වෙන අපේ හෝටල් කර්මාන්තය. ඒ නිසා ඔහුට මේ වෙලාවේ පිපාසය නිවා ගන්න ප්ලේන්ටිය කිරිකෝප්පයත් මේ මිලට අනිවාර්යයෙන් ලබා දෙන්න. ඒ සඳහා පාරිභෝගිකාරිය ලංකා පුරා ක්‍රියාත්මක කර ගැසට් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරනවා කියන එක උණුසුම වේ. ඒ සඳහා අපි ඇමතිවරයා දැනුවත් කරනවා. මොකද මේ වෙලාවේ මේ කෙසෙල් ගෙඩියක් පෝෂණය අඩුම මුදලින් ගන්න පුළුවන් දෙයක් තමයි කෙහෙල් ගෙඩිය. ඒතර මේ කෙහෙල් ගෙඩියක් කඩේන රුපියල් 50ක්. මේ කිලෝයක් රුපියල් 450යි 600 අතර තියෙනවා. ඒතර මෙහෙම මේ මිල ගණන් වැඩි වෙන්නේ කොහොමද? මිනිස්සු කොහොමද පෝෂණ සපුරගන්නේ? ඒ නිසා තමයි අද කෙහෙල් ගෙඩියක් කෑමේ අයිතියත් අහිමි වෙලා තිබෙනවා. ඒ නිසා ආපන ශාලාවයි මෙහෙට අපි තීරණය කරනවා ප්ලේන්ටියක් රුපියල් 30ටත් කිරිතේක රුපියල් 100ටත් දෙන්න. ඒ සඳහා අවශ්‍ය වන නෛතික ක්‍රියාමාර්ගන් දෙන්නේ පාරිභෝගික අධිකාරියට අපි සම්බන්ධ වුණු දැනුවත් කරා. විශේෂ බාර ඇමතිවරයා හතර අපි මෙසලා ගැසට් එකක් ගන්න අපි ඉල්ලනවා. මොකද මේ වෙලාවේ කොමුඩු කිලෝ එකක් රුපියල් 350යි. අන්නාසි ගෙඩිය රුපියල් 700යි. අද කතරගම දේවාලේ අපි ඉපදෙ ගියා. අද දෙවියන්ට තියන්නේ තියෙන පළතුරු වට්ටිය තනිකර බම්බලෝසි ඇති මේ නිකන් පළතුරු. සුමද ආග්‍රහණය කරන දෙයියන්ට. ඒතොර මේ පළතුරු වල තියෙන විදියක් නෑ. අධික මිල ගණන් යන්නේ. කොහොමද මේ මිල ගණන් වැඩි වුනේ? අද පොදු වැසි කිලි ගාතු රුපියල් 20 ඉඳලා රුපියල් 30 දක්වා වැඩි විලා. ඒතොර ඒකට සමාජ ආරක්ෂණ බද්ද කොහොමද ඇතුළත් වුනේ? කොහොමද මේ අසාධාරණ මිනිසුන්ගේ මේ මුදල් මේ කරන්නේ? ඒ නිසා කරුණා කරලා පිල්ලනවා මිනිසුන්ගේ තුන් වේල කන්න පුළුවන් ආකාර වැඩ පිළිලක් හදන්න. ඒකම අනිකු සේවා වන අසීමිත මිල ගණන් වැඩි කරලා තිනවා. ඒව වහම සොය බලන්න. ඒ නිසා තමයි අද කෝච්චියේ පැනලා කඩුවෙන් ගබලා මිනිස්සු මංකොල්ල ගන්න. අද ගෙවල් ගාන ගිහිල්ලා අද ගෙවල් කඩන බත් මුට්ටි උස්සන් යනවා. මේව මාධ්‍ය සමහර වාර්තා වෙන අඩුයි. අද සිල්ලර කඩ ඒ වගේම කඩවල් සෑහෙන ප්‍රමාණයක් කරලා තියෙනවා. ඒ සම්බන්ධ පොලිසිය විමර්ශනය කරන ප්‍රමාණය අඩුයි. ඒ නිසා මේ ගැන සොයා බලන්න. මොකද මිනිස්සුන්ට තුන් වේල කන්න බෑ. අද මිනිස්සු හොරගම් කරන බල දිනවා. මිනි මර බල දිනවා. පාර යන පාංගිරි උස්සන් දුවනවා. ගෙදර බත් මුට්ටි උස්සන් දුවනවා. මේ තත්ත්වයක් තියෙනවා. ඒ නිසා වහාම මේ භාණ්ඩ මිල මේ කඩුගඩ මාපියා මේ සම්බන්ධ අවධානය යොමු කළ යුතුයි. මිනිස්සුන්ට තුන් වේල කාල මිල වාතාවරණ හැදෙන්න ඕනේ. ඒ නිසා අපි ඉල්ලනවා ඒ වෙනුවෙන් තමයි අපි ප්ලේන් ටයි කිරිතේකයි මිල අඩු කරන්න තීරණය කළේ.